රණ වීට මුළු ලංකාවක්ම කතා කරන දිරිය කාන්තාවක් තමයි චතුරිකා මුණසිංහ. එහෙමත් නැත්නම් චතු මුණසිංහ කියලා කියන්නේ මේ වැනි විට ජීවන රඟමල්ලෙන් බැසගෙන ගිහින් ඉන්න අය ගැන. සමාජ මාධ්‍ය ජාලා පුරා ඉතාමත්ම සංවේදී සටහන් හුවමාරු වෙනවා අපිට නිරන්තරයෙන්ම දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ සංවේදී පුවත් ගැන අපි තොරතුරු ඔබ වෙත අරන් ඔබට මතක ඇති. කොහොම නමුත් මේ විදියට ගෙනෙන්නේ හිතුවේ චතු මුණසිංහ මිය යන කලින් ඇගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරපු ඉතාමත්ම සංවේදී සටහන. ඒ සටහන මේ විදියටයි. දැන් විනාඩි ගානකට කලින් උදේ නැගිටලා බාත්රූම් එකේ ඉඳන් අර්ජුන් මොනවදෝ කිව්වා. මං ඉන්නේ ඇඳේ හරියට ඇහුන්නේ නැති නිසා එයාගේ ෆෝන් එකට මං ගත්තා. බබා දැක්කද පොඩි දුවෙක් නිදාගෙන ඉන්නවා ඔයාගේ ෆොටෝ තියාගෙන. මම දැක්කේ නැති නිසා අර්ජුන් මට කිව්වා මම මැසෙන්ජර් එකෙන් ඔයාට එවන්නම් බලන්න කියලා. ඒක එවන්නත් කලින් මගේ වෝල් එකට ගිහාම මං දැක්කා මේ පහල තියෙන පෝස්ට් එක. චුටිද ඔයාගෙන කියන්නවත් ලියන්නවත් වචන මට සෑහෙන මදි වේවි. අපේ ඒසු තාත්තා මට දීලා තියෙන ආශිර්වාදයත් එක්ක මම මෙහෙම ලියන්නම්. පොඩි දරුවන්ගේ හිතරි පිළිසිතුයි. ඒ කොනිම කෙනෙක් දන්නේ නැත්තක්. ඒ නිසාම පොඩි දරුවෝ හිතන පතන කියන දේවල් වලට දෙවියන් වහන්සේ සතුටෙන් හිනා වෙවි ආශිර්වාද කරනවා. ඉතින් විශේෂයෙන්ම ඔය නිසා අපේ දෙවියන් වහන්සේ මට හිනා වෙවි සතුටෙන් ආශිර්වාද කරන වෙති. මං හැම වෙලේම යේසු මාත් එක්ක ඉන්නවා හිනා වෙනවා මාත් එක්ක මගේ ළඟින් ඉන්නවා කියන එක මා ගොඩක් විශ්වාස කරපු කෙනෙක්. ගොඩක් වෙලාවට මං තනියෙන් හිනා වෙනවා. ඒ මට හිතෙනවා පේනවා මගේ එහා පැත්තේ ඉඳන් යේසු හිනා වෙන හැටි. ඒ වෙලාවට මට මතක් වෙනවා ගීතිකාවක වචන පේලියක්. එහෙම තමයි මගේ ජේසු. ඒ ජේසුගේ හැටි පුංචි හිනාවක් මටත් යනවා හිමම. ඒක හරි අමුතු පුදුම ලස්සන බැඳීමක්. උපමා කරන්නේ මේ ලෝකේ කිසිම දෙයකට බෑ. කිසිම දෙයක් නැහැ ඒ බැඳීමට උපමා කරන්න. ඒත් මට දැනෙන මේ හැඟීමට මං පුදුම තරම් ආසයි. හරි සැනසීමක්, හරි සැහැල්ලුවක්, පුදුම හයියක්, හැම දෙයකටමත් වඩා පුදුමාකාර සතුටක්. ඉතින් චූටි දෝ මට ඔයාගේ අම්මි මේ දාලා තියෙන වීඩියෝ එක දැක්කහමත් එහෙම හිනාවක් මූණට ආවේ. මං දන්නවා මගේ ළඟ නිදම්ම මාත් එක්කම යේසු හිනා වෙවි බැලුවා. පුතේ ඔයාට යේසු මහ ගොඩක් ආදරේ. ඔයා වගේ පුංචි හිත් තියෙන හැම නංගි කෙනෙකුටම මල්ලි කෙනෙකුටම අපේ යේසු තාත්තා එයා හරි ආදරේ. බයිබලයේ අතේ තියන් ඒ බයිබලයේ ඇතුලේ මං උන්න විදිහ ඔයාට එහෙමම නිින්ද යන්නේ නැත්තේ යේසු තාත්තා සනීපෙට ඔළුව අත ගන්නෙත්. ඒ සනීපෙන්ම මටත් එහෙමම එවන්නේ නැති ආශිර්වාද මහ ගොඩක් විදිහට. ඔයාගේ අම්මිට ගොඩක් ආදරේ මේ පෝස්ට් එක ලිව්වට. ඔයා ලියපු ඔයාගේ හැම අකුරක්ම ඇත්ත. මම තව කෙනෙක්ගෙන් හරි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ටික. හරියටම ඔයා ලිව්වා වගේ මම කවදාවත් මැරෙන්නේ නැති කෙනෙක් නෙමෙයි. ඒත් මං හැමෝටම කියන්නේ පෙන්වන්න හදන්නේ අපි හැමෝම දන්න ඒත් කරන්නෙම නැති දෙයක් ගැන. ඒක සතුට මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. හොයාගෙන දුවන්න දෙයක්වත් නැහැ. තියෙන්නේ අපි ළඟමයි. ඒත් මං කරන්නෙම ඊට එහායින් තියෙන සමහර අපේ හැඟීම් වලට ඉස්සර වෙන්න ඉඩ හරින එක. ඉතින් නිකම්ම අපි දන්නේ නැතිව මේ මොහොත කියන එක අපි නැති කර ගන්නවා. ඒ ඇයි තින්? ඇයි බැරි අපිට මේ මොහොත ජීවත් වෙන්න, මේ මොහොත විඳින්න? ඔයාට හිතෙන්නේ මොනවද ඒ දේ කරන්න? වැරදීම් වලින් අපි ඉගෙන ගන්නවා. ඒක වැරදීවි කියලා නොකර ඉන්නවට වඩා වැරදුනහම ඒකෙන් ඉගෙන ගන්න පාඩම කිසිම පොතකින් අපිට ඉගෙන ගන්න බෑ. ඉතින් වැරදීවි කියලාවත් බය ඉස්සරහට දාලවත් ඔයාගේ මේ මොහොත නිකම්ම ගෙවිලා යන්න දෙන්න එපා. ඒක හරි අපරාධයක්. ජීවිතේ විඳින්න, ජීවිතේ හුස්ම ගන්න, හුස්ම වැටෙන හැම මොහොතකම හැම තප්පරයක්ම විඳින්න. ඔයාට කවදාවත් යන්න වෙන මොහොතකදී කිසිම පසුතැවීමක් තියෙන එකක් නැහැ. ඒක මං අත්දැකීමෙන් කියනවා. මොනම දෙයක් වුණත් ලෝකේ අනිත් පැත්ත පෙරලන්න, ඔයාගේ ඉස්සරහා තිබ්බත් හිනා වෙන්න, හදවතින්ම ඒ වගේම පපුවෙන්ම. නැති අක්කා ඔයාට ආදරේ. ඒ මොහොතට ඔහේ යන්නේ නොදී මට වීඩියෝ කරලා එව්වට මතක එකතු කරගන්න කියන දෙයට තවත් ලොකු උදාහරණයක් ඔයාගේ මේ පෝස්ට් එක. ආතරේ හැමෝටම ලස්සන දවසක් චතු මුණසිංහ කියලායි. ඇයි ඒ විදිහට මේ පුංචි ධෝනිගේ අපූර්ව ක්‍රියාව ගැන සඳහන් කරලා තිබුණේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.